හරි දැන් මේ ඔබතුමාගේ පක්ෂයේ නාම යෝජනා දෙනා ගැන එක වචනයක්වත් කිව්වේ නැහැ නම් කිව්වේ නැහැ කමක් නැහැ හැබැයි දැන් ඔබතුමාගේ පක්ෂයටත් අධ්‍යක්ෂීම් තියෙන ජනතා නියෝජිතය අවශ්‍ය වෙනවා ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන්න නම් එතකොට දැන් දැනට තියෙන අපිට ආරංචි වෙන සහ නාම යෝජනා ලයිස්තු එහෙම මෙහෙන් අපිට පේන සහ එහෙන දේවල් බැලුවොත් එහෙම රාමනායක මහත්තයා මේ පාර්ලිමේන්තු නියෝජනය කරපු හිටපු ජනපදනමක් තියෙන ජනතා නායකයෝ සමහර දිස්ත්‍රික් වලින් අපිට ඒ හිටපු පක්ෂ වලින් එනවා පේන්නේ නැහැ ආරාධනා කළේ නැද්ද නැත්නම් වුන් කතා කළේ නැද්ද ආරංජන් මහත්තයා මෙහෙම එකක් පටන් ගන්නවා අපි කතා කරලා බලමු කියලා මම නායකත්වයේ දරන පක්ෂේ කාර්යාලයට කතා කරලා තියෙනවා මං ඉන්න මතය වුන් දන්නවා මම අද කතාවෙදිත් කිව්වා ලෝකේ හොරු වර්ග ගණනාවක් ඉන්නවා අම්මා කෙනෙක් තමුන්ගේ දරුවට කිරිපිටි ටිකක් ගන්න සුපිරිවෙලන්ස් සැලකටෝ සාමාන්‍ය වෙලන්ස් සැලකිල කිරිපිටි පැකට් එකක් හංගන් ඇවිල්ලා අහුවෙන හොරකමයි බැඳුම් කර වංචාවයි සුදුලුණු වංචාවයි මේ පැන්ඩෝරා පේපර්සුයි සම කරන්න බෑ ඒක මෝඩ කතාවක් මම මේ ගිය රටවල පහුගිය යුගයේ ගිය රටවල ඒ රටවලත් කළු පැත්තක් තියෙනවා ඒ රටවල් එච්චර දියුණු වෙලා ධනවත් වෙලා තියෙන්නේ ඒ රටවල හිටි අධිරාජවරු වෙනත් රටවල පැනලා ඒ රටවල ස්ත්‍රීන් දූෂණය කරලා මුතුමැණික් රන් කහවණු අරන් ආපු හින්දායි කියන එක අපේ ඉතිහාසයේ කියවලා තියෙනවා ඉතින් මම තෝරා බේරා ගත්තේ අපේක්ෂකයන්ව මම අර අපි ඉස්කෝලේ යන කාලේ එහා ඩෙස්ක් එකේ ඉන්න මගේම යාළුවගේ බිත්තරේ හොරකම් කරන එක දල ජාතික ආදායමට ඩොලර් එක ඉහළ පහළ යන උද්දමනයට සම්බන්ධ නැහැ. පොඩි හොරකම් ගණන් ගන්නේම නැහැ. මානුෂීය හොරකම් ගණන් ගන්නේ නැහැ. කුස්ගෙඩියක් කඩාගත්ත අම්ම කෙනෙක්ට දීලා තිබුණා අවුරුදු දෙකක් සිර දනුව. කුකුලෙක් හොරකම් කරුවට මාස 8ක් දීලා තිබුණා. බැඳුම් කර හොරු නිදහස් වෙලා තිබුණා. මට කතා කරන තානම් විශේෂයකට මං ආයේ නොදැනීම යනවා සමා වෙන්න. ඉතින් මම අපේක්ෂකයන් තෝරද්දී මම මේ මානුෂීය හොරුවින් ඉන්නවා. මලුත් වචන. මානුෂීය හොරුවින් ඉන්නවා. එයාව රිජෙක්ට් කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඇත්ත කියන්න එපා. අමානුෂීය හොරුත් ඉන්නවා. එයාව නම් අල්ලා නීති ඉදිරියට ගේනවා වගේම එයාගේ මුදල් ලබා ගන්නත් මේ පිළිවෙලක් යොදාගෙන තියෙනවා. මට ඒවට පිළිවෙලක් තියෙනවා. නමුත් එයාට නොමිනේෂන් නම් දෙන්නේ නැහැ. කවුරු හරි කිව්වොත් උනුත් එකයි මුනුත් එකයි නිරංජන් අයියේ කියලා. මම්මනේ කිව්වේ ඒක. ඔව්. ඉතින් මේක පොඩි දිවයි නම් ඉතින් මම හරි ඉස්සෙල්ලා කිව්වා වගේ මේ දිවයිනේ ඉතිහාසයේ දිහා බැලුවම විජේ කුමාරයව එතුමාගේ තාත්තා භාගයක් තට්ටේ ගාලා එවනවා 700ක සේනාවක් එක්ක විජේ කුමාරයා හොඳ මිනිහෙක්ද ක්‍රිෂාන් අමු හොරෙක්නේ ගෙදර තියාගන්න බෑ කියලා නෙල එවන්නේ එතකොට ඇවිල්ලා කුවේණි සමග සම්බන්ධයක් ඇති වෙලා ජීවහස්ත දිශාලා වගේ අය හම්බ වෙනවා. ඉතින් මේ එතකොට ජෙනටිකලිත් අපි හොරකමට සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් අපි ඇමරිකාවේ ජනතාවගේ ඉතිහාසය බැලුවත් අවුරුදු 250ක වගේ ඉතිහාසයක් තියෙන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා කියනවා මැක්සිකෝවෙන් එන අයට ඒලියන්ස්ලා කියලා. ඒ කියන්නේ ඒලියන්ස්ලා කියලා අමතන. නමුත් අවුරුදු 250කට ඉස්සෙල්ලා රතු ඉන්දියානුවන් ජීවත් වුණ කොළඹ සොයාගත්තට පස්සේ ඇමරිකාව. රතු ඉන්දියානුවන් ජීවත් වුණ ඇමරිකාව අල්ලගෙන අපි ඕස්ට්‍රේලියාව බැලුවොත් සැබෑ යුතුකරුවන් ලැබුගිනිස්ලා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා.